ගරු කතානායකතුමනි, මේ ගංවතුර ප්‍රශ්නයේදී අපේ වරුණ මන්තුමා කිව්වා වගේ දැන් ගම්පා දිස්ත්‍රික්කයේ බොහෝ තැන්වලට ඒ වෙච්ච පීඩාව අවසන් වෙමින් තියෙන්නේ වතුරෙන්. නමුත් අපේ 2015-2019 කාල සීමාවෙත් 2016 වර්ෂයේත් 2017 වර්ෂයේත් මේ ආකාරයටම ගංවතුර ගැලුවා. ඒ අවස්ථාවලදී ඉතා පැහැදිලිවම රක්ෂණයක් තිබ්බා. අපේ ස්වාභාවික විපත් සඳහා රජය විසින් රක්ෂණයක් කරලා ඒ විපත් වලට යම් කොම්පන්සේෂන් එකක්, යම් වන්දියක් ලබා දෙන්න කටයුතු කරා රජය විසින්. ඒක සභානායකතුමනි මේ විශේෂයෙන්ම ඒකට දැවැන්ත මුදල් ප්‍රබලයක්. දැන් අපි මේ වෙනකොට ව්‍යාපාර වලට විශාල හානියක් සිදු වෙලා තියෙනවා. නිවාස අර්ධ පූර්ණ වශයෙන් හානි වෙලා තියෙනවා. ගරු කතානායකතුමනි, මට දැනගන්න අවශ්‍යයි දැන් එදා ඒ කාලයේදී තිබ්බ ඒ රක්ෂණය තවමත් ඒ රක්ෂණය තියෙනවද? ඒ රක්ෂණය තියෙනවා නම් ඒ සභානායකතුමා ඔබතුමාගෙන් මම මේ අහන්නේ, මේ රටක් හැටියට ඒ කියන්නේ ස්වාභාවික විපත් වලට රක්ෂණයක් පෞගේ කාල සීමාවේදී තිබ්බා 2015-2019 කාල සීමාවේ. ඔබ දන්නවා ඇති 2016-2017 වර්ෂයවලදී ඒ තිබ්බ විශේෂයෙන් ගංවතුර ඇතුළත අරිත්තේ මේ රක්ෂණය කිව්වනේ විශාල. හරි හරි, බොහොම ස්තුති. ඒ ඇති එතුමා කාරණේ කියවුණා. එතුමා කාරණේ කියවුණා. උත්තර දෙන්න එතුමා. මොකද්ද ඔබතුමාගේ ප්‍රශ්නේ? ඒකම තමයි. ගරු කතානායකතුමා, කොළොන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙත් ගංවතුර යට වුණා. ගේපාර සභානායකතුමා අපි මතක ඇති මිලියන 23,000 වන්දි දුන්නා. දැන් ඊයේ වෙනකොට වතුර ටික බැහැලා ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි දැන් ජනතාව ක්ලීන් කරන වැඩ ටික පටන් ගන්න තියෙනවා. මම ඉල්ලීමක් කරනවා ග්‍රාමයේ අර විශ්වවිද්‍යාල ශිෂ්‍යන් දාන්න නැතුව ආපදා නිලධාරීන් සහ ග්‍රාම සේවක මහත්වරු දාලා ඒ පිළිබඳව තක්සේරුව කඩිනමින් පටන් ගන්න කියලා. හරි. 27-2 ඇති එමෙතුමා උත්තර දෙනවද? ගරු කතානායකතුමනි, අපි දැන් ආපදාවෙන් පස්සේ අවශ්‍ය තීන්දු තීරණ අරගෙන ඒ කටයුතු සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට සහාය දුන් සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ආපදාව සම්බන්ධයෙන් අපිට සති කීපයක් යනවා තක්සේරුව ලබා ගන්න වෙච්ච හානිය පිළිබඳව. ඒ වගේම රක්ෂණය සම්බන්ධයෙන් රක්ෂණය කරලා තියෙනවා කරා එක කාලයක ගරු කතානායකතුමනි, ලංකාවේ සියලුම ගෙවල් රජයේ රක්ෂණය කරේ. එතකොට ඒක අපි තක්සේරු කරාම ඒකට ගෙවන ප්‍රීමියම් එක ඉතාම බරපතල ගාණක්. ඒ වගේම ප්‍රීමියම් එකත් එක්ක සංසන්දනය කරාම අපිට එන ප්‍රතිලාභේ, ජනතාවට ලැබෙන ප්‍රතිලාභේ සම්බන්ධයෙන් අපිට ගැටළු ප්‍රශ්න තියෙනවා. නමුත් රජයක් විදිහට මේ රටේ තියෙන සියලුම නිවාස රජයට රක්ෂණය කරන්න පුළුවන් කමක් නැහැ. අපි දැන් තීන්දුව කරලා තිබෙනවා එක පැත්තකින් රජයේ දේපළ අපි පාර හදන්න ඕනේ, රජය ඉස්කෝලේ හදන්න ඕනේ, බෝකු හදන්න ඕනේ, පාලම හදන්න ඕනේ. ඒ වගේම අපේ ආර්ථික තත්ත්වය පිළිබඳව අපි අවබෝධයක් ගන්න ඕනේ. රජයකට කරන්න පුළුවන් සීමාව අපි තේරුම් ගන්න ඕනේ. කතානායකතුමා විනාඩියක් දෙන්න. ඒ කරලා රට බංකොලොත් කරන්න බෑ. ඒක නිසා රජය වගකීමක් ගන්නවා. රජය අපි දෙන්න පුළුවන් සහන දෙනවා. ආර්ථිකයට ගැළපෙන විදිහට දරා ගන්න පුළුවන් විදිහට තමයි මේක. මොකද්ද වන්දි දෙනවා? වන්දි මොකද්ද? මොකද්ද අහ ඉල්ලන වන්දිය? මන්ත්‍රීතුමා තර්ජනය කරලා අහන්න එපා, නිකන් චණ්ඩිපාඨ දාන්න එන්න එපා. හරිද? මේ කතානායකතුමා රජයට කරන්න පුළුවන් වන්දිය දෙන්න පුළුවන් ගාන දෙනවා. මං අහගෙන හිටියා මන්ත්‍රීතුමා ඊයේත් අපි ගත්ත තීන්දුවක් සම්බන්ධයෙන් මම කියලා තමයි ඒක කරේ කියලා කිව්වා. මං ටීවී එකේ තමයි දැක්කේ. මට දැකලා hina උඩ පැලපෙන මට hina. අර කතානායකතුමනි මේක ගත්ත ප්‍රතිපත්තිමේ තීන්දුවක්. ඒක ගත්තේ මුළු රටේම තත්ත්වේ තක්සේරුවට අරගෙන. ඒක නිසා චණ්ඩිපාඨ දාගෙන එන්න එපා. චණ්ඩිපාඨ දාගෙන එන්න එපා. චණ්ඩින්ට බය නැහැ. අවසානයේ මේකෙදි ගරු කතානායකතුමනි මේ ප්‍රශ්න වලට අපි ගන්න තීන්දුව වලට වග කියන්න ඕනේ අපි. රටේ ආර්ථිකයට වග කියන්න ඕනේ අපි. ඉල්ලන දේවල් චණ්ඩිපාඨ දාලා ඉල්ලුවට දෙන්න සූදානම් නැහැ. බොහොම ස්තුතියි අමතුමා. කරුණාකරලා දැන් ඔය ගංගතුර පස්සේනේ
ගංගතුර ප්‍රශ්නේ ඉවරයි. 27 දෙක යටදී ප්‍රශ්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගන්න. මේ 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 කල්පේ කලබගයන් ඉවර කරන්න. මේ වෙයි. බාන්නේ සබල නායකතුමා ඉලිභාගයක් දෙන්න. ගරු පොඩ ගරු කතානායකතුමනේ ඊයේ මරික්කා මන්ත්‍රමා අවධානය යොමු කළ තිබුණා වතුරට යටවෙච්ච මන් දන්නව කොළොන්නාව වැල්ලම්පිටේ කැලණිමුල්ල මේ ප්‍රදේශවල පාසල් දරුවන්ගේ පෙළපොත් සහ අභ්‍යාසපොත් සම්බන්ධයෙන් මන් දැන්ටත් උපදෙස් දීලා තිනවා. ඔබතුමාටත් එකතු වෙන තොරතුරු ටික අපිට ලබා දෙන්න. කොට්ටාස අධ්‍යක්ෂවරු මාර්ගයෙන් පෙළපොත් සහ අභ්‍යාසපොත් විනාශ වෙලා තිනෝ නම් ඒ ඇයට මම වැඩපිළිවෙළක් අමාත්‍යංශයෙන් හදනවා ඊළඟ සද්දික තුල දෙන්න. හරි බොහොම ඉසුති. හරි එමුතුමා දැන් ඔකතන ඉවර කරමු. ඒ මොකද්ද? ඔව් නායකතුමනි අපි රජයක් විදිහට මේ වැඩේ හරියට කරන්න ඕනේ. මේ ක්‍රමය අවභාවිතා කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. කතානායකතුමා කරුණාකර ඉඩ දෙන්න. ගහ ගෙදර වහලට පොල් ගෙඩියක් වැටුණත් ඇස්බස්ටෝස් එක රජයෙන් අරන් දෙන්න ඕනේ. එහෙම ක්‍රමයක් වන්දි ක්‍රමයක් මේ රටේ තියෙන්නේ. ඒක ආන්න අහගෙන ඉන්න මන්ත්‍රීතුමා වන්දි ක්‍රමයක් හදලා තියෙන්නේ. අපි එක තැනක ලක්ෂයක වන්දි දුන්නම දේවල් 18කට ලක්ෂයේ වන්දි දුන්නම හැන්දෑවේ හැම ගෙදරම කුකුලයි අර ගල් බෝතලේ අරගෙන පාටි දැම්ම ගෙවල් තියෙනවා. ගරු කතානායකතුමනි මෙන්න මේක අපි නවත්තන්න ඕනේ. ඒක නිසා වැදගත් තීන්දුව අරගෙන ක්‍රමයට කරන්න ඕනේ. කණ්ඩිපාඩ බොමිසුති අමතුමා ඔබතුමාගේ 22 දෙක ප්‍රශ්නය ගන්න. නෑ මේ දැයි ඉවරයි ප්‍රශ්න. ඔබතුමා ප්‍රශ්නේ ගන්න. ඔබතුමා 22 ඒ ගම්ගතුරු ප්‍රශ්නේ ඉවරයි. ඒක උත්තර දීලා ඉවරයි. ඒක උත්තර දීලා ඉවරයි ඒක. දැන් එමත්තුමා එමත්තුමා යන්න ගියා නම් යන්න. දේවල් දුවල් ප්‍රශ්න. කරුණා කරලා ඔකතරින් නතර කරන්න. දැන් අද මේ විවාදය කරන්න නැද්ද අපි? මන්ත්‍රීතුමාලා උනායි කියලා මේ සභාවේ රීති කඩන්න දෙන්න බෑ. හරි. අද ගරු එමතුමා අද මේ විවාදය කරන්නේ නැද්ද කියන්නකෝ. ඔව්. ගරු කතානායකතුමනි මේ වෙච්ච වෙලා සිද්ධිය වෙච්ච වෙලාව ඉඳලා අපි සහන සහයෝගය ලබලා දෙනවා. වන්දි දෙනවා. හැබැයි මේ මන්ත්‍රීතුමා චණ්ඩිපාඩ් දාන නිසා නෙවෙයි. හරි. ගරු කතානායකතුමනි මේක රජයේ ප්‍රතිපත්තිය. හැබැයි ඒක අවභාවිතා කරන්නත් අපි කාටවත් ඉඩ තියන්නේ නැහැ. හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ ඇති. ඔව්. දැන් මොකද්ද? මොකද්ද ඔබතුමා හර්ෂණේ? නායකතුමනි, ගරු කතානායකතුමනි, දැන් මෙතුමා කියනවා මුළු රටම රක්ෂණය කිරීමට දැවැන්ත වියදමක් යනවා කියලා. නමුත් මේ අයහපත් කාලගුණ තත්ත්වයන් නිසා ගොදුරු වෙන ප්‍රදේශ තියෙනවා. හරිද? එහෙම ගැටලුවක් තියෙනවනම් ඒ ගොදුරු වෙන ප්‍රදේශ හරි රක්ෂණය කරාම අමතුමා ඒක නිදහසට කාරණාවක් නෙමෙයි මේ රක්ෂණය නොකර ඉන්න එක. මේ ප්‍රදේශ තමයි හැමදාම යට වෙන්නේ. අපි 2016 17 දී ලොකු වන්දියක් ලබා දුන්න මිනිසුන්ට නැවත නැගිටින්න. ඒක ඉතාමත්ව වැදගත්. අනිත් එක ඔබතුමා කියනවා මේ අරක්කු බෝතලේ කුකුල් මස් කෑලා ඒක කරන පිරිසකුත් ඇති. නමුත් මේ බෞතරය පිරිසකට තමන්ගේ ව්‍යාපාර වලින් ගොඩනගා ගන්න මේ වෙච්ච හානියෙන් අපිට නම් පේන්නේ මේ කියන කතාවල් වලට අනුව රජෙන් සාධාරණ වන්දියක් නොලබෙන ආකාරයක් තමයි ඔබතුමන්ලා සදාන් කරන්නේ. ඒකෙහිඳ මම හිතන්නේ ඔබතුමා මේ අවශ්‍ය පරිදි ජනතාවට සහනයක් ලබන්න ඕනේ. ඒ වන්දිය ලබා දෙන්න ඔබතුමන්ලා වගකීමෙන් කටයුතු කරන්න. මේක චණ්ඩිකමක්වත් වෙන දෙයක්වත් නෙමේ ගරු ඇමතුමා. ඉතාම කාරුණිකව කරන ඉල්ලීමක් අපේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්. ගරු කතානායකතුමා ඒ ප්‍රශ්නට උත්තර දෙන්න දෙන්න. ගරු කතානායකතුමා උත්තර දෙන්න. කියන්නේ උත්තර දෙන්න දෙන උත්තර. ගරු කතානායකතුමනි මේ කාරණාවේදී රජය ඒකට උත්තර දෙන්න. ගරු කතානායකතුමනි මේ කාරණාවේදී රජය ජනාධිපතිතුමා මේ වෙනකොටත් කැබිනට් පත්‍රයක් සඳුදා දිනේ කැබිනට් මණ්ඩලයට යොමු කරලා මාධ්‍යට
ප්‍රකාශකයුත් කරලා තිබෙනවා මෙම ආපදාව සමනයට පත්වනාට පස්සේව තක්සේරු අරගන ඒවට ත්‍රිවිධ හමුදාව යොදවල කටයුතු කරනවා කියලා ජනාධිපත්තුමා ප්‍රකාශ කරලා තිබෙනවා. එහෙම තත්ත්වයක් යටතේ ලකුණු දාගන්න මෙතන කෑගහන්න එපා කියන එක තමයි මගේ කරුණික ඉල්ලීම. ඒ වගේම ගරු කතානායකතුමනි, අපි මේ ආපදාව යටතේ 33%කින් අපි ආපදා සහන ආහාර වේල ලබලා දෙන එක වැඩි කරා. සලාකමල්ල ලබලා දෙන එක අපි 40%කින් වැඩි කරලා තිබෙනවා. ඒ වගේම අපිට කිරිපිටි ටික තේ ටික අපි සහන මධ්‍යස්ථානවලට මේ දෙන්න අපි කටයුතු කරලා තිබෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම මම කියන්නේ චණ්ඩිපාත් දාන්න එපා, ඒවට අපි බය වෙන්නේ නැහැ. ඒක අනිත් එක කරු කතානායකතුමනි, මේ 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 ආපදා සහන අවභාවිතා කරන්න කාටවත් ඉඩ තියන්නත් බෑ. ඒකත් කරුණාවෙන් සලකන්න කියලා තමයි මම ඉල්ලන්නේ. ඔව් ඔව් මරිකර්මන්තුමා, ඔතනින් ඉවරයි. අපි ඇමතිතුමා අපි ඉල්ලුවේ දැන් මේ රක්ෂණ ක්‍රමයේ අඳුනලා දුන්නේ වර්තමාන ජනාධිපතිතුමාම තමයි. එතකොට අපි ගිය පාරත් මිලියන 23,000ක් වන්දි දුන්නා. අපි ඉල්ලුවේ මේ කඳවුරු වල ඉඳලා ගෙවල් වලට යන ජනතාවට ගෙවල් පිරිසිදු කර ගන්න තියෙනවා, ගෙවල් වල බඩමුට්ටු ගන්න තියෙනවා, ඒකට වන්දිය ලබා දෙන මිසක් ඔබතුමා ආරක්ෂක රාජ්‍ය අමත කියලා අපිට චණ්ඩිපාඨ දැම්මට අපි බය වෙන්නේ නැහැ. මම ඉල්ලීමක් තමයි ඉස්සෙල්ලාම කරේ. ඒ ඉල්ලීම ආණ්ඩුවේ අපි විපක්ෂයින්ද අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරේ. මොකද හේතුව ඒ ජනතාව මේ දවසේ කුලියට වැඩ කරන ජනතාව සුසිල් ප්‍රේමජාන්ත ඇමතිතුමා දන්නවා මේ කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් විදියට දවසේ ආදායම ලබන වතු නිවාසවල ජනතාව ඉන්නේ. ඉතින් ඒ අය ගෙදර යනකොට සල්ලි නැහැ. එතකොට මේව ක්ලීන් කර ගන්න ඕන. ගලි වතුර, වැහි වතුර, ගම් වතුර ඔක්කොම එකට එකතු වෙලා අපවිත්‍ර වෙලා තියෙන්නේ. එතකොට අපි ඒ මූලික සාකච්ඡාවලදී එකඟ වුණා මේ වැඩේ ආරම්භ කරන්න කියලා විතරයි ඉල්ලන්නේ. 27 ඇර්ථයේ ප්‍රශ්නේ සජිත් ප්‍රේමදාස මහත්තුමා. අනේ මේ දැන් ආයේ ඔකට උත්තර දෙන්න ගියොත් ඔබතුමා මේක ඉවර කරන්නේ නැහැ අද දවසේ. අද මේ විවාදය එකක්වත් කරන්න ලැබෙන්නේ නැහැ. ඔව්. කතානායකතුමනි, මුලින්ම ඔහොම කතා කරා නම් ප්‍රශ්නේ ඉවරයි. එතකොට මං කාටවත් චණ්ඩිපාත් දාලා දාන්නෙත් නැහැ. කරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් අපි තීන්දුව අරගෙන ඉවරයි. තීන්දුව අරගෙන ඉවර වෙලා තියෙද්දි ඒක මාධ්‍ය ගිහිල්ලා තියෙද්දි රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරලා තිබෙද්දි මෙතන ලකුණු දාගන්න බොරුවට කෑ ගහන එක යැතිනේ ඒක. දැන් ඔක උදලින් නතර කරන්න. හරි. හරි ඔබතුමා. හරි ඔබතුමාගේ ප්‍රශ්නේ ගන්න 27 ඇරදී ප්‍රශ්නේ. හරි. ඇමතුමා පොඩක් පොඩක් ඇමතුමා පොඩක් ඉන්නවද විනාඩියක්? ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම අපේ මන්ත්‍රීවරුත් මෙතන ඉස්මතු කරන්නේ ජනතාවගේ ප්‍රශ්න. ඒ නිසා ඒ අය යම්කිසි වේදනාවකින් ඒ පිළිබිඹු කරන ජනතාවගේ වේදනාව. හරි, ජනතාව අසීමිත පීඩනයකට ලක් වෙලා තිබෙන. දැන් ඔබතුමා කිව්වා වියලි සලාකවලට ඒ වගේම පිසුණු ආහාරවලට වෙන්වුණු මුදල් ප්‍රමාණය වැඩි කරයි කියලා. ඔබතුමා එක කිව්වන් පස්සේ මම ප්‍රාදේශීය ලේකම්වරයෙකුට කතා කරලා ඇහුවා. තවම එහෙම චක්‍ර ලේකම් නිකුත් වෙලා නැහැ. මම ඉල්ලීමක් කරන බොහොම කාරුණිකව දැන් පිසුණු ආහාරවලට සහ වියලි සලාකවලට ලබා දෙන ඒ මුදල, ඒ දෛනිකව සහ සතිපතා ලබා දෙන මුදල ඔබතුමා කියන ආකාරයට වැඩි කරලා තිබෙනවා නම් ඒක මේ සභාව විතර ප්‍රකාශ කළා හරියන්නේ නැහැ. ඒක අලුත් චක්‍රලේඛයක් හරහා වහාම ප්‍රාදේශීය ලේකම්වරුන්ට යවන්න. දැන් මම ඔබතුමා මේ ප්‍රකාශය කරපු මොහොතේම මම ප්‍රාදේශීය ලේකම්වරයෙකුට දුරකථන නැමැතුමක් දීලා ඇහුවා. නැහැ, එහෙම චක්‍රලේඛයක් කවම නිකුත් වෙලා නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරන්නේ ඔබතුමාගෙන් කරුණාකරලා මේ වැඩි කරපු ප්‍රමාණය චක්‍රලේඛයක් හරහා අර 2022 මැද භාගයේ මං හිතන්නේ ජූනි හරි ජූලි හරි නිකුත් කරපු චක්‍රලේඛය තමයි තවමත් ක්‍රියාත්මක වෙන්නේ. මං ඒක ගැන පුන පුනා මේ සභාවේ කතා කරා. ඒක වෙනස් කරලා ඒ සංශෝධිත වැඩි කිරීම් ටික ප්‍රාදේශීය ලේකම්වරට යවන්න කියලා මං ඉල්ලීමක් කරනවා. හරි, ඔව් ඇමතුමා. මේ සම්බන්ධයෙන් Zoom මගින් දිසාපතිවරු සියලු දෙනාටම පෙරේරා අපි සාකච්ඡා කරා. ඔවුන්ට මෙම තත්ත්වය අපි දැනුම් දීලා තිබෙන්නේ. ඒ වගේම ඊයේ උදෑසන අපි දිස්ත්‍රික් ලේකම්වරු එක්ක සාකච්ඡා කරා, Zoom මගින් කතා කරා. ඒ ඇයටත් මේ නියෝගය අපි දැනුම් දීලා තිබෙන්නේ. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමනි, අපි පළාත් පාලන ආයතනවලට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට දිනුණු
රුපියල් මිලියන 160ක් තවත් තියෙනවා වැඩිපුර ඒවා වියදම් නොකර. ඒක නිසා මම කියන්නේ මේ සම්බන්ධයෙන් අපි ගන්න ඕනේ සියලු උපදෙස් දීලා තිබෙනවා, ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කරලා තිබෙනවා. ඔය මම මට පිළිගන්න බෑ මේ සම්බන්ධයෙන් තොරතුරක් තාම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලැබුණ නෑ කියන එක මම පිළිගන්න සූදානම් නෑ. මමම පෞද්ගලිකව මෙම දිස්ත්‍රික් ලේකම්වරුන්ට පෙරේදත් ඊයේත් කතා බහ කරලා ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් පෞද්ගලිකව ලබලා දීලා තිබෙනවා මේ වෙනකොට. හරි, බොහොම ස්තුතියි. ඔව්, ඔබතුමා 27 දෙක කියන නායකතුමනි, මෙතුමාට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඔබතුමා. හරි, මේ වාචිකව උපදෙස් දීම ප්‍රමාණවත් අන්නේ නැහැ. ඒ නිලධාරියා ඒ වැඩි කරපු මුදල ක්‍රියාත්මක කරන්නේ චක්‍රලේඛයක් හරහා, එහෙම නැත්නම් රෙගුලාසියක් හරහා මේ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට යැවීම තුල. එතකොට තමයි මේ වැඩි මුදල වැය කරන්න පුළුවන් වෙන්නේ. මම යෝජනා කරන්නේ බොහොම සරල දෙයක්. දැන් ඔබතුමා ඔය වැඩි කරපු ප්‍රමාණයන් ක්‍රියාත්මක කිරීම සඳහා ඔය කටින් කිව්වට නිලධාරීන් ක්‍රියාත්මක කරන්න නෑ. පොඩ්ඩක් ඉන්නකෝ, තාම මම දැන් සාක්ෂි ඇතුවනේ කියන්නේ. තාම ප්‍රාදේශීය ලේකම්ලට ඒ ලිඛිතව වැඩි කිරීම නෛතිකව ගිහිල්ලා නෑ. ඒක ලබා දෙන්නේ කියලා මං කියන්නේ. එච්චරයි. ගංගතුන් නිසා ප්‍රමාද වෙන්නේ. හරි, මම මේ නෑ ඇමතුමා මට තව ඔබතුමා තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාට. මේ 27 දෙක ඇතුලේ ප්‍රශ්නයක්. විනාඩියක් මේක වැදගත් ප්‍රශ්නයක්. මම ඔබතුමාට මීට පෙරත් මම ඉල්ලීමක් කරා. අර ඔබතුමන්ලා මේ පොදු සමාකාලය තුළ නිත්‍යානුකූලව ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වෙන්නට ඒ කාලේ දුන්නානේ 2024 අප්‍රේල් 20 සිට 2024 මැයි 20 දක්වා. ඉතින් අත්ත වශයෙන්ම හමුදා සේවයට බැඳීමෙන් අනතුරුව යම් විශේෂිත පුහුණුවක් ලද අයවලුන්ට මේක ලබා දීලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම 2024 අප්‍රේල් 2 දිනට පෙර නිවාඩු නොමැතිව හමුදා සේවය වෙත වාර්තා නොකරන අයටත් මේ පොදු සමාකාලය තුළ ඉවත් වීමට අවස්ථාව ලැබිලා නැහැ. මේ විශේෂයෙන්ම මේ රාජ්‍ය අරමුදල් භාවිතයෙන් හදාරන ලද පාඨමාලාවන්ට අදාළව බැඳුම් කර අත්සන් කර ඇති මෙම අයවලුන් සූදානම් මේ මුදල් ගෙවීමක් සිදු කර හෝ හමුදාවෙන් ඉවත් වෙන්න. ඒ නිසා මේ අය ගැන සානුකම්පිකව හිතලා බලලා නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ඉහත සඳහන් පුද්ගලින් හට මෙම පොදු සමාව ලබා දෙන්නට කටයුතු කරන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා නැවතත් වරක්. ඔව් එමතුමා. අර කතානායකතුමනි, අපි දිසාපතිවරුන්ට මෙම චක්‍රලේඛනයේ ඉදිරිපත් කරලා තිබෙනවා. උන් එක්ක වාචිකව සාකච්ඡා කරලා තිබෙනවා. උන්ගේ ඉල්ලීම් අපි සියලු දේ සම්පූර්ණ කරලා තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් හමුදාවේ එක්සිකියුටිව් කමිටි එක ගත්තු තීන්දුවක් ගරු විපක්ෂනායකතුමනි, හමුදාව තියාගන්න හමුදාවේ අනාගතය වෙනුවෙන් ගත්තු තීන්දුවක්. ඒක නිසා මෙම තීන්දුව අපිට මේ වෙලාවේ වෙනස් කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මේක තමයි ඇත්ත, මේක තමයි සත්‍ය. ඒ වගේම හමුදාවේ අනාගතය, හමුදාවේ පරිපාලනය වෙනුවෙන් හමුදාව ඇතුළෙන් ගත්තු තීන්දුවක් තමයි මේක. ඒක වෙනස් කරන්න රජයේ මේ වෙලාවේ සූදානමක් නැති බව මම කනගාටුවෙන් දැනුම් දෙනවා. හරි, බොහොම ස්තුතියි. ඔව්, 22 දෙක ප්‍රශ්න ගන්න. උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධය